ශ්‍රී ලංකාව සහ නිදර්ලන්තය අතර ලොක කුසලාන මූලික වටේ පැවැත්වෙන අවසන් තරඟ හෙටදිනේදී ආරම්භවීමට නියමිතයි. ඉතින් තරඟය ආරම්භවීමට පෙර අද දිනේදී මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙද්දී සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා වශයෙන් හැඳින්වෙන තුන්ගිරියෝ ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් ඉතින් ඔහු මුළු මහත් ජාතියෙන්ම සමාව ඉල්ලා සිටියා. ඉතින් මැතිව්ස් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ තමයි අතුළු මුළු මහත් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි කලකිරීමට පත්ව සිටින බව, විශේෂයෙන්ම පිතිකරුවන්ගේ දුර්වලතාවයන් හේතුවෙන් මෙම තරඟ දෙකම පරාජයට පත්වීමට සිදු වුණා. ඉතින් එම හින්දා මුළු මහත් ජාතියෙන්ම සමාවිල්ලා සිටි බව වැඩිදුරටත් සඳහන් කළ තිබ්බා. ඊට අමතරව මාධ්‍යවේදීන් ඇහුව ඔහුගෙන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවන් කියන්නේ සුදු පන්දුවෙන් වයිට් බෝල් වලින් සමුගන්නවද කියලා. තාම ඔහු කියලා තිබ්බේ තමාට තම පෞද්ගලිකව එවැනි තීරණයට ගෙන නොමැති බවත්, සමුගන්නේ නම් අනිවාර්යයෙන්ම මාධ්‍යයට ඉදිරියේදී දැනුම් දෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා තිබුණා. ඉතින් ඇත්තටම ඇන්ජලෝ මැතිව්ස් නෙමෙයි මේ මාධ්‍ය හැමෝට එන්න තිබ්බේ, මොකද සියලු දේවල් වලට වග කියන්න ඕන නායකත්වයේ සහ තේරින් කමිටුව. ඉතින් තේරින් කමිටු සභාපති පුල් තරංගත් මේ වලට කණ්ඩායමත් සමග ඇමරිකාවේ තමයි රැඳී සිටින්නේ. ඉතින් ඔවුන් දෙදෙනා මාධ්‍යමට සහභාගී වෙන්නේ නැතුව ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා වශයෙන් සැලකෙන ඇන්ජලෝ මැතිව්ස් මෙම මාධ්‍ය හමුවට සහභාගී කරවීම පුදුම සහගත කරුණක්. ඉතින් විශේෂයෙන්ම ලැබපු ධර්ම පරාජයන් හමුවේ ඔවුන්ට උත්තර දී ගන්න බැරි වෙච්ච හින්දා කියලා හිතන්න පුළුවන් මේ තරඟාවලිවල මාධ්‍ය හමුවලට සහභාගී වෙන්න බැරි වුණේ. ඉතින් බංග්ලාදේශ තරඟ පරාජයෙන් අනතුරුවත් සහභාගී වුණේ නුවන් තුෂාර සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු හැටියට සැලකෙන පුද්ගලයෙක් පමණයි. ඉතින් උත්තර දෙන්න ඔවුන් නෙමෙයි එන්න ඕන අනිවාර්යම නායකත්වය සහ තේරින් කමිටුව. ඉතින් වගකීතු නිලධාරීන් මාධ්‍ය හමුව පැහැර හැරීම පිළිබඳ ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයගලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.